අද හිතුනා බම්බලපිටිය පොඩි රවුමක් දාන්න. මෙතනින් MC එකක් තියෙනවා. ඉස්සරහින් යුනිටි ප්ලාස් එකක් තියෙනවා. මෙතනින් ගියාම ධනු පැත්තේ ස්ටේෂන් එක බීච් එක හම්බෙනවානේ. එක්ක ඒ පැත්තට පොඩ්ඩක් යනවා. චුට්ටක් පොඩ්ඩකින් පොඩ්ඩකින් පාවහන් ප්‍රතිකාර. එහි කතනික ෆ්‍රීනේ. මේ අපේ රටේ තාම ෆ්‍රී කියලා දේවල් තියෙනවද? මේක මට කහන්න ඕනේ. අංක කෙනෙක්ට අහලම් බලමු මේ මොකද මේ කතාව කියලා. මේ ඔය ෆ්‍රී ෆ්‍රී ගහලා තියෙන එක ඇත්ත? ඕම කරා. ඇත්තටම ෆ්‍රී එකේ? උතර දැන් අංකල් මේම ෆ්‍රී එකේ කරන එකෙන් අංකල්ට ලාභයක් තියෙනවද? මං බලාපොරොත්තු වෙන ලාභේ මේ ලෝකේ ඔක්කොම මිනිස්සු කරන්නේ කන්නේ බොන්නේ ඔක්කොම ජීවත් වෙන්න. එහෙමනේ. නෑ මගේ ආසල්ට ඇවිල්ලා මැරෙන්නේ. මම කවදාද දවසකට මැරෙනවා. මම කිසි දෙයක් ගෙනියන්නේ නෑ. අමුතු විශ්වයෙන් එළියට පොඩි මගේ account එකට ඔන්න නරක යන අකුසල් ලකුසල්. දැන් ඔය අදහස අංකල් කොහෙන්ද ආවේ? ඔය අදහස දැන් ඔය කුසල් ලකුසල්. අදහස ආවේ මම පාරක් ගානේ මම හිඟන්නේ. කවුරුත් මනේ මම ෆයින් ගාලා ඉති. එතකොට කුමුස්ථාපනේ වෙන්න මද්රවල්ට ඇබ්බැහි වෙච්ච එක. කුමුස්ථාපනේ NTDCB National Dangerous Drugs Controlling Board. සාමාන්‍ය වයසක් බුද්ධිමත් වෙන හරි තීරණයක් ගන්න. ඒකවත් මට කිසි සල්ලි පස්සේ ඕනේ නැහැ. මට කිසිම අමාරුවක් නැහැ. ඊයේ මම මගේ ලාභය ඇවිල්ලා රුපියල් 400යි. මගේ භාර්යාවේ ඉන්න සමපෝසා හැමදාම මට ටී එකයි සමපෝසයි. එයාට අවුරුදු 60 ගානයි වයස. මටත් අවුරුදු 60 ගානයි වයස. නමුත් අපි දෙන්න මේ මද්රව තුලින් දෙන්න වෙන්වලා ඉති අවුරුදු 30ක්. අද එයා අවුරුදු 18 ළමිස්සෙක් ගන්න මම කිලන්දරම හිතේ. ඉතින් අපි දරුණු. එයා සියාගෙන මේක බොන්නකෝ ආත්මයක් ඇති වෙනවා. ඒ රුපියල් 400න් මම ලොකු ආදරයක් ඔයාගෙන තිය ආදරේ නෑ. ඒ 400 අපට සමාදානෙ දිල්ල. නමුත් අද මම ලෝකේම ඒ දොන ඔබ දැන් ගිලවා නාන්න. නාලාවිලා ඔයා තනි තීරණයක් ගන්න නන්න. ඊට පස්සේ මම ආව අරණ ගෙත. ඊට පස්සේ ආගේ මුණ බලන්න මම ලැජ්ජයි. ඊට පස්සේ ෆිනිෂ් මාකට් එකට ගියා. මම ගියා අමාරු විදිහට එයා සපත්තු ගලවලා මට මසක් දෙයක්. පොලිසිය ඉල්ලදාරි. කොච්චර කැපීම කාර්යය කැපීමා. ඉතේ මා ශක්තිමත් වෙලා එයාට කිව්වා මසක්. ඒක එයා කිව්වා නෝෆර්. ෆේල් කියලා එකක් නැහැ. අවිස්කෘත ට්‍රයි කරන්නේ. ඒ අම්මා කොනිට නෑ ඒ අම්මා ගාව සල්ලි නෑ දෙවනි දවසේ ආනවර අදන්නරේ මං තවත් කැදෙනවා නේ කිව්වා. එතකොට අම්මා කියන නෑ 10 වෙනිදාට තමයි මොන මාන්නේ කියලා. එතකොට 10 වෙනිදා සිද්ධාර්ථ මොකක් හරි දෙනවා ඡාන්දිය පණිය. 10 වෙනිදා යනකම් ළමයා කැටි 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 8 වෙනිදා යනකොට සෙරුපෝ දාගෙන ගියා. එදා මං ගැව්වා බෝඩ් එක. ඉස්කෝලේ ඇවිල්ලා අම්මා බැලුවා බෝඩ් එක. ඒ මම අම්මට ශක්තිමත් දුනායි. අද මොකක්ද කරන්නේ? ඊට පස්සේ ළමයා සිලිකු දාගෙන මට පාන් දෙන්න. මං කමම ඩිලිවරි කරනවා සීජ්ජාරකේ. දැක්කල ගෙවල් කොයිද දාන කොයිකද ඉන්නේ කියලා මම කියා පල්ලියක ඉන්නේ. රයිට් මම ඒ ඩිලිවරි කරන්නේ කියලා මම උත්තර කරා. පොඩ්ඩක් දවස් කීයක් යනවා දැන් අත දුවේ ඉතාලා මම කොම් ගෝදල පිරිසි කරලා මම තාදර නවංකෝ ආදී කරලා මම ඒකලන් පැත්තේ සල්ලි දීනා නැද කියලා පැත්තේ නවප කීයක් ඕනද කියලා මං අය මගේ account එකට දාලා බෝඩ් එක. ඒලා ඒක සමාලා ඒ සමාදනේගල ඉතනවනේ අද මොන මිනිස්සු කරන්නේ ඉතනවනේ ඒක තමයි කලාවේ ඒක තමයි බුදුහාමුදුර කියලා කියනවා සිත තමු කරන තමු සිත කරන තමු සිත කරන කෝටිං ගාලා මල්ටි ටීම් දීලා මේකත් කරනවා මේ මිනිස්සු හොඳ දේවල් කරලා මිනිස්සු සතුටු වෙනවනේ ඒක බලලා මම සතුටු වෙනවනේ ඒක තමයි තමු සිත ඒ රියැක්ෂන් ඉස් ඇස් රියැක්ෂන් ලෝඩ් බුද්දාසේ මම අන්තාගම කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
දැක්කද මයි කස්ටමර් සාම කොච්චර ලක්ෂ ආසාවෙන් කරලා වෙලාවට දෙනවා මම අතරන අතරට ඊට ඉස්සෙල්ල මට වැඩක් ගැලා රුපියල් 2000 දුන්න තරම එක කරන්නේ මේ වැඩේ කරනවා මස්සන බෑකට් රුපියල් 900යි මම ඉන්නේ එයා කිව්වා 800ක් දෙන්න කියලා මම කිව්වා ඕකේ කියලා එයාට සර්ටිස් එයාට ගන්න දෙලයි මට සල්ලි පස්ස යන්න ඕන සල්ලි මගේ මාත සල්ලි වැඩක් නෑ කොලකන කිචුදියා ගින්නේ නෑ අංග දැන් මේ කරන්නේ කොච්චර කලිදන්ද ඔහොම පටන් අරගෙන මේ මං මාස 3ක් 4ක් තමයි වෙන්නේ ආ